සෙන්සේ, ඇත්තටම මම මේ එක කරන්න හිතුවේ ඔබතුමාට ස්තුතිවන්ත වෙන්න. මොකද මට ජපන්යන්ට ආසාව ඇති වුණු දවසේ ඉඳලා මම ජපන් පාඨමාලාවක් හෙව්වා. මට අහම්බෙන් වගේ ඔබතුමාගේ පාඨමාලාව ගැන YouTube එක හරහා දැනගන්න ලැබුණට පස්සේ මම ඔබතුමාව කන්ටැක්ට් කරගෙන ජපන්කෝ N5 පාඨමාලාව මිලදී ගත්තා. ඊට පස්සේ ඔබතුමා කියලා දුන්නු විදිහටම මම N5 පාඨමාලාව කරලා ඉවර වෙලා මාස එකහමාරකටත් වඩා අඩු කාලෙකදී තමයි මම N5 exam එක පාස් වුණේ. මොකද ඔබතුමා පාඨමාලාව මිලදීගෙන කොහොමද වීඩියෝ බලන්නේ, පාඩම් වලට පොත් හදාගන්නේ, නෝට් දාගන්නේ, සෝට් නෝට් ගහගන්නේ කියන ඒවා අපිට හොඳට පැහැදිලිවම කියලා දුන්නා. ඔළුවට විෂය කරුණු ඔළුවට යන විදිහට සයිකොලොජිකල් ටෙක්නික්ස් වලට අනුව, උදාහරණයක් විදිහට ගත්තොත් හිරගනා හෝදිය, කටකනා හෝදිය කොහොමද එක දවසින් මතක තියාගන්නේ කියන එක ඔබතුමා පැහැදිලිවම කියලා දුන්නා. සයිකොලොජිකල් විදිහට අපේ මනසට වදින විදිහට පාඩම් කරගන්න හැටි ඔබතුමා පැහැදිලි කරලා දුන්නා. මම ජොබ් එකක් කරන කෙනෙක්, කාර්යබහුල ජොබ් එකක් කරන කෙනෙක්, ඒ ජොබ් එකත් එක්කම කොහොමද එක්සෑම් එකට සූදානම් වෙන්නේ කියන එක පැහැදිලි කරලා දුන්නා. ඒ විදිහට මම N5 එක්සෑම් එක මාස එකහමාරකටත් වඩා අඩු කාලෙකින් පාස් වෙලා N4 පාඨමාලාවත් මිලදී ගත්තා. N4 පාඨමාලාවත් මිලදීගෙන මගේ කාර්යබහුල රැකියාවත් සමගම මම මාස 3කටත් වඩා අඩු කාලෙකදී N4 එක්සෑම් එකටත් මුහුණ දුන්නා සාර්ථකව. මොකද ඔබතුමා කියලා දෙනවා පාඩම් කරන්නේ කොහොමද, සෝට් නෝට් ගහගන්නේ කොහොමද, පේපර් එකට මුහුණ දෙන්නේ කොහොමද කියලා ටෙක්නික්ස් කියලා දෙනවා. ඒ ටෙක්නික්ස් වලට අනුව අපි ගිහිල්ලා පේපර් එකට වාඩි වුණාට පස්සේ එතනදී හම්බෙන පේපර් එක ප්‍රශ්නයක් නැතුව මුහුණ දෙන්න පුළුවන්. මොකද සෙන්සේ කියනවා ගෙදරදී පේපර් කොච්චරක් කරන්න ඕනද, සෝට් නෝට් පාඩම් කරන්නේ කොහොමද, සෝට් නෝට් ගහගෙන ඒවා පේපර් එකට යූස් කරන්නේ කොහොමද, ඒ හැමදේම කියලා දෙනවා. ඒ විදිහට ගිහිල්ලා පේපර් එකට වාඩි වුණාට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැතුව පේපර් එකට මුහුණ දෙන්න පුළුවන්. ඊට අමතරව ජපානය ගැන විස්තර කියලා දෙනවා, ජපාන් මිනිස්සු ගැන විස්තර කියලා දෙනවා, ඒ අපේ ජීවිතය ගොඩනගා ගන්න හැටි කියලා දෙනවා.